තෙරුවන් සරණයි කියලා දෙනාට. අද දවසේ වගේම මේ වැඩසටහනේ මූලික පළවෙනි අංගය වන කමඨාන් සුද්ධ කිරීම සඳහා ඇස් වෙලා තියෙන්නේ. ඒ සඳහා ලැබිච්ච කමඨාන් වාර්තා ඉදිරිපත් කරනවා. සරසන් මහන්ස කමඨාන් වාර්තා හතක් ලැබෙ තිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව මා සක්මන් තීරුවක් වෙත ගොස් ඒමේ අත ඇඟේ හිරිගතේ යනතිල් ඒමේ අත ඇවිද්දී සක්මන් මළුවේ පාදය වම් පාදයේ ඉදිරියට තබමින් වම ලෙසද දකුණු පාදයේ තබමින් දකුණු ලෙසද පාදයේ ස්පර්ශ වන තැන් සිටින් මෙනෙහි කරමි. වම් පාදයේ ඇඟිලි තුඩු පොළවේ වදින විට විලුඹ එසවීමෙන් දකුණු පාදයේ ඇඟිලි පොළවේ වදින විට විලුඹ එසවෙන සැටි දකුණු වම් පාදයන් ඉදිරියට ඇදී යන විට වාතයේ ගැටීමත් අත්විඳෙමි. පරියංක භාවනාව. පරියංකේ වාඩි වී ශරීරයේ බර පොළොවට තෙරපෙන තැන බලා සිත සැහැල්ලු ගතියට පෙමිණියා. පිටුපස පොළොවේ තද වී තිබෙන සැටි, කකුල් පොළොවේ තිබෙන සැටි තද ගතිය දැනු, හුස්මත් සමග උදරයේ පිම්බීම හැකිලීම පිම්බෙන විට තද වීම හැකිලෙන විට ලිහිල් වීමත් දැනි. එය පිම්බීම අඩුවටද හැකිලීම අඩු ලෙසත් සමහර අවස්ථාවලදී වැඩි ලෙසත් දැනේ. සිත පිටව යන වාර අපමණය. ඒ යන විට කර්මස්ථායන් සිත ගැනීමට හැකි වේ. තෙරුවන් සරණයි. දැන් මේකේ මුලින්ම සක්මනට කියලා බැලුවොත් සක්මනේදී මුලින්ම අර වම දකුණ කියනවා කියලා දෙනවනේ. එහෙම අත්‍යවශ්‍යම නැහැ. වම දකුණ කියන්නත් අපි හිතට වැඩක් දෙනවනේ. වම කියන්නේ මේක මේ විදිහට ස්පර්ශයක් දැනුනහම මම මේක වම කියලා අඳුරගන්න. ලැට ඊට වඩා වෙනස් ස්පර්ශයක් දෙනවා මේක දකුණ කියලා අඳුරගන්න. අපි වම දකුණ කියන්නේත් අපි දාපු සම්මති නන්දයක්නේ. අර හිත පිට යනවට හිතට වැඩක් දෙන්න තමයි මෙහෙම වම දකුණ ආස්වාස ප්‍රස්වාස කියලා නම් දාන්නේ. එහෙම නැතුව නිකම්ම දැනෙන දෙයටම හිත යොමු කරගෙන ඉඳලත් බලන්න. එතකොට හිත පිට යනවනම් වම දකුණ කිව්වට කමන්නේ නැහැ. වම දකුණ කියන්නම ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. වම දකුණෙන් පටන් ගත්තට කමන්නේ. ටික වෙලාවක් යනකොට වම දකුණ කියන එකක් කියන්නේ නැතුව, ඒ කියන්නේ අපි මේ සම්මුති ලෝකයේ තියෙන වචන පාවිච්චි කරන්නේ නැතුව ඊට ඉහළ මට්ටමට යන්න පුළුවන්. ඒකට අපි අර පරමාර්ථ පැත්තට තව ටිකක් කිට්ටු වෙනවා. ඒක නිසා වම දකුණ කියන එකම කියවන්නේ නැතුව පොඩ්ඩක් පටන්ගෙන බලන්න. ඒතකොට හිත පිට යනවනම් වම දකුණ කියලා කිව්වට කමක් නැහැ. ආයතරයක් හිත ඇතුළට ගත්තට පස්සේ ආයතරයක් මේ වම දකුණ කියන එක නවත්තලා යන්න පුළුවන්. අර දැනෙන දැනීම මතම හිටියනම් එතකොට අපි අර සම්මුති මට්ටමේ ඉඳලා තවත් පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා අර මාර්ථ පැත්තට තව ටිකක් කිට්ටු වෙලා මේ වචන කියන්නේ අපි දාගත් සම්මුතිනේ. දැන් මේ විදිහට කරලා බලන්න. කරලා බැලුවහම අමාරු නම් හිත තියාගෙන ඉන්න ආයතරයක් වම දකුණ කිව්වට කමක් නැහැ. එම අර අපිට අවස්ථාවේ හැටියට ප්‍රයෝජනෙයි සලකලා තමයි මේ දේ කරන්න ඕනේ. එතකොට ඒකත් එක්ක වීණාට කියන කොච්චර වෙලා මෙහෙම ඉන්න පුළුවන්ද කියලා වගේ නිකමට කියවිලා නැහැ. බලන්න කොච්චර පියවර කීපයක් මේ විදිහට වම අඳුර ගන්න දකුණ අඳුර ගන්න පුළුවන්කම තියෙද්දී හිත පිට යන්නේ නැතුව කොච්චර දුර යන්න පුළුවන්ද කියලා ඊළඟ සැරේ බලන්න. එහෙම බැලුවහම අපිට තේරුම් ගන්න පුළුවන් අපි කියමු පියවර 10ක් ගියා කියලා. පියවර 10ක් විතර ගියාට පස්සේ හිත පිට යනවනම් අපිට පුළුවන් 7ක් 8ක් 9ක් විතර වේගෙන යනකොට Tamanට තේරෙනව නම් මොකක්ද වෙන්නේ කියලා අනේ වෙනස තේරුම් ගන්න බලන්න. එකපාරට පියවර 10ක් ඉදී හිත පිට පනිනවනම් 10ක් වෙනකන් එක දිගටම එක විදියට ගිහිල්ලා එකපාරට හිත පිට පනින්නේ නැහැ. අනේ වෙනසක් සිද්ධ වෙනවා. අනේ වෙනස්කම සිද්ධ වෙන හැටි බලන්න පුළුවන්. එතකොට තවත් විස්තරයක් බලන්න පුළුවන්. අනේ ඒවා ඒ වගේම දැන් මේ පරයන්කයට ගිහිල්ලා බලුවම පරයන්කෙත් ඔය විදියට පිම්බීම හැකිලීම අතර වෙනස අඳුරගෙන තියෙනවනේ. දැන් වෙනස අඳුරගත්තා වගේම පිම්බීමයි හැකිලීමයි අතර සමානකම් මොනවද තියෙනවද කියලා බලන්න. දැන් වම දකුණ අතර වෙනස අඳුරගත්තා වගේම වමයි දකුණයි අතර සමානකම් තියනවාද? මේ දැනීමෙත් සමානකම් තියෙන්නත් පුළුවන් වෙනස්කම් නොත් තියෙනවා. අනේ දෙකමත් බලන්න පුළුවන් අපිට. මේ හැම එකේම මොකක් හරි සමානකම් තියෙනවාද වෙනස්කම් තියෙනවාද? අපි ගොඩක් වෙලාවට දැන් විද්‍යාවෙන් එහෙම බලන්න වෙනස්කම්නේ. ඉලෙක්ට්‍රෝනයන් ප්‍රෝටෝනයන් අතර වෙනස මොනවාද? හයිඩ්‍රජන් පරමාණුවයි හීලියම් අතර වෙනස මොනවාද? ඔයගේ වෙනස තමයි ඉස්සරහට ගන්න විද්‍යාව පැත්තේ. දැන් බුදුහාමුදුර මේක වෙනස විතරක් නෙවෙයි මේවා සමානකම් නොත් වෙන්නලා දෙන්නේ. කන්නෝ වගේ අපිට දැනෙන දැනීමෙත් වෙනස්කම් අඳුර ගන්නවා වගේම සමානකම්නොත් තියෙනවාද කියලා අපිට බලන්න. ඒ හරහා අපිට මේ මාතම තේරුම් ගන්න පුළුවන් මේකේ මොකක්ද වෙන්නේ කියලා. මේ දැනීම හරහාම අපිට මේ
ගමන කෙලවර කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතන අර වගේ වචන පාවිච්චි කිරීම පුළුවන් තරම් අවස්ථාවේ හැටියට කරලා ඕන නැති වුණා මේක අතහරින්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් තරම් මේ සමාන ලක්ෂණ වෙනස් ලක්ෂණ එහෙමත් බලන්න. ඒ අතර මේ දැනෙන මේක දැනෙන මම ගැනත් විස්තරයක් බලන්න පුළුවන් නම් හරි. මේ විදිහට දැනෙන්නේ කාටද? යටිපතුලේ දැනෙනකොට යටිපතුලේ දැනෙන කෙනත් ඇතුලෙන් හදන හැටි එහෙම ඒකත් බලන්න පුළුවන්. ඒ තවදුරටත් මේ විදිහටම විස්තර වැඩි වැඩියෙන් බලන්න. ඒ බලනකොට තව තවත් Tamanටම කිත්තු වෙන එක තමයි වෙන්නේ. අපි මෙච්චර කල් අනුන්ගේ වටපිට බල බල හිටපු එක වෙනුවට ඒ Tamanගේ ඇතුළ දිහා තමයි මේ බලන්නේ. ඉතින් මේක ආර්ය පරිශනාවක් කියලා Taman ගැනම මේ වෙලාවේ මම හොයාගන්න පරිශනාවක් කියලා මේකට සාදර වෙලා ඉතින් තව තවත් වැඩියෙන් කරන්න කියලා තමයි අපිට කියන්නේ. තිරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. පරයන්තය යෝගී පුතුවේ ඉඳගතිමි. පරිසරයන් නිහඬය. පසුපස ප්‍රදේශයේ පුටුවට තදවන අයුර දකින්න. ක්‍රියාකාරී එකම ඉන්ද්‍රිය ආශ්වාස ප්‍රාශ්වාසයේ පමණකි. නාසිකාග්‍රයේ වදින සීතල සුළං පොද ගත සීතල කරයි. ප්‍රාශ්වාසයේ උණුසුම් වී පිටවන අයුර දකින්න. මම මේ අතර හිඩසක් සොයමි. පැය ගත වී ගිය බව දැනෙමි. සක්මන ලන්පෙදුරේ ඒ මේ අතට ගියෙමි. දකුණු කකුල ඔසවන විට වම් කකුල මගේ ශරීරයේ බර උසුලන අයුරු හොඳින් අධ්‍යයනය කරමි. වම් පාදයේ ඔසවන විට දකුණු පාදයේ ඒ වගකීම ඉටු කරයි. දකුණු ලන්පෙදුරේ කෙඳි පාදය යටිපතුල හොඳින් ස්පර්ශ කරමින් සක්මන කරගත්තෙමි. වෙනත් ක්‍රියාකාරකම් ආහාර ගැනීමත් රසාණුව කටට දිවට දැනෙන තලු බව මෘදු බව අධ්‍යයනය කරමින් සතියෙන් ගතිමි. ඊයේ තද වැසි ගතිය නිසා වාහනේ කඳු මුදුනට නොපෙනෙන හේයින් පයින්ම කඳු තරණය කළෙමි. වැලි සහ මඩ මිශ්‍ර වතුරට පාවන් වලට කැපි පාදයේ තද වේදනාවක් දැනිනි. මේ අනුවද සතිමත්ව භාවනාවක් කරගතිමි. මේ සංස්කාරයන් අනිත්‍ය බව හා වේදනා සුළු බව සිහියෙන් සිටමින් මේ ගමන් මගේ තවදුරටත් ඉදිරියට යන්නට තීරණය කරගතිමි. මට දැන් ඒ වේදනාව හා අනික් කමඨහම් වල තව දියුණු කරගත යුතු දෑ ඇතනම් පහදා දෙන සීක්වා. බෝවහන්සේට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. උතුම් නිවන් මාර්ගට පිළිසරණක්ම වේවා. මම කිව්වේ මුලින්ම පරයන්කය ගැන විස්තර කරනවා. පරයන්කයේදී දැනිලා තියෙන ආස්වාස ප්‍රස්වාස අතර වෙනස අඳුරගෙන තියෙනවා. අර කලින් කිව්ව එක්කනටම වගේම වෙනස වගේම සමානකම්නුත් අඳුර ගන්න බලන්න. හැබැයි මේක අර වෙනස හිඩසක් හොයනවා කියලා අවස්ථාවක් තියෙනවානේ. හිඩස හොයන්න කියලා මොනවාක් හරි හොයන්න ගියොත් ඒක හම්බ වෙන්නේ නැහැ. ලැබුණොත් මේක බාර ගන්න තමයි තියෙන්නේ. හිඩසක් තියෙනවා නම් Tamanට දැනේ. හිඩස තියෙනවා කියන්නේ හොයනවා කියන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් නේ. අපි මොනවා බලාපොරොත්තුෙන් ගියත් ඒ බලාපොරොත්තු ඊට වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැතුව හිඩසක් තියෙනවා නම් දැනේ. ඒ හිඩසට දැනෙන අවශ්‍ය හේතු සපයන එක විතරයි අපිට කරන්න පුළුවන්. දැන් භාවනා කරනවා කියලා වෙන හේතු සපයන එක විතරයි. මේ නිකන් ඉඳගෙන වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. බලන් ඉන්නකොට දැනෙනව නම් දැනේ. නොදැනෙනව නම් නොදැනේ. හැමෝටම මේ විදිහටම දැනෙන්න ඕන හිඩසක් දැනෙන්නම ඕන. ආස්වාස ප්‍රස්වාස ආස්වාසයේ ඉඳලා ප්‍රස්වාසයට විතරද හිඩස දැනෙන්නේ? ප්‍රස්වාසයේ ඉඳලා ආස්වාසයට විතරද හිඩස දැනෙන්නේ? එහෙම එක එක්කිනාට දැනෙන එක වෙනස් වෙන්න පුළුවන්. හැමෝටම එකම විදිහට දැනෙන්න ඕනේ. ඒ තමන් සංසාරේ පුරුදු කරපු විදිහට අනුව තමයි මේක දැනෙන්නේ. මොනවා දැනුණත් අන්නේ තමන්ට දැනෙන එක මත ඉඳගෙන ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ. මෙහෙම හිඩසක් දැනෙන්න ඕනයි කියලා බලාපොරොත්තු වුණොත් ඒකත් තවත් එක බලාපොරොත්තුව. මේ බලාපොරොත්තු වෙන්නේ මමනේ. මට හිඩස පේන්න ඕන කියලා බලාපොරොත්තු වුණොත් ඒක අතරෙනුත් ස්ට්‍රෙස් එකක් වෙන්නේ. දැන් මේ ස්ට්‍රෙස් එක නැති කරගන්නනේ භාවනා කරන්නේ. භාවනාව හරහා හරි මොන හරි බලාපොරොත්තු වෙනවනම් එකෙන් එන්නේ තව පොඩි හරි ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා ඒක හරහා මේ ගමන ඉස්සරහට යන්න ටිකක් හරි බාධාවක් වෙනවා. ඉතින් මේ වීරිය කියන එක අදිෂ්ඨානය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නිවන් දකින්න. ඒනට ඒ අදිෂ්ඨානය හැමතිස්සෙම එකම විදිහට තියාගෙනත් බෑ. ඒකත් වීරියත් අත්හරින්න වෙන වෙලාවල් තියෙනවා. ඒතකොට මේක භාවනා කරන වෙලාවේදී පුළුවන් තරම් මෙහෙම මේක දැනෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැතුව දැනෙන දෙයට විතරක් හිත යොමු කරා නම් මෙන්න මේක දැනුණා නම් මෙහෙම නොදැනෙනවා නම් ඒත් තව එකක් නොදැනෙනවා කියන්නේ නොදැනෙන බව හරි දන්න ඕනේ. දැනෙනවා කියලා දැනෙන එක මතම ඉන්නේ නැතුව මේක දැනෙන්න ඕනේ. හිස්තන දැනෙන්නම ඕනේ කියලා යන්නේ නැතුව හිස්තන දැනෙනවා නම් හොඳයි කියන එක මත හිටියනම් හරි. ඒක තමයි පරයන්කේදී කියන්න තියෙන්නේ. ඊළඟට සක්මනේද බැලුවත් සක්මනේදීත් මෙහෙම වෙන සඳුරගෙන තියෙනවා.
ඒ වගේම අර විදිහට කලින් එක්කෙනාට වගේම සමාන සම්නුත් මෙහෙම බලන්න. ඒ වගේම සක්මණෙන් ගියාට පස්සේ දැන් ගෙදරින් උත්පල්හා ඉඳලා එනකොට තුවාල වෙච්ච ඒවා දැන්නලා තියෙනවනේ. ඉතින් ඒකත් සක්මණක්ම තමයි ඒතකොට. දැන් තුවාල වෙවි හරි මෙතන උඩට ආවනම් ඉතින් තුවාල කකුල වදිනකොට දැන් තුවාල ටික ටික දැන් මුල එකපාරටම වාහනේ කැඩਿੱච්ච තැන ඉඳලම තුවාලයක් නැහැනේ. පෙරපෝ වදිනකොට වදින වදින වෙලාවට පොඩ පොඩ තුවාල පෑරෙන හැටි. දැන් උඩ හරියට එනකොට තුවාල ටික ටික වැඩි වෙන හැටි. දැන් ඒකත් ඒකම අතරමඟදී සමහර මඩ පෑගෙන තැන්වල එක විදියක්, වැලි පෑගෙන තැන්වල එක විදියක්. එතකොට මේ ගමනත් එතකොට වෙනම භාවනාවක් වල. එතකොට සක්මනක් එනකන් එහෙම ලනුපැදුරකම නෙවෙයි අපිට සක්මන් කරන්න පුළුවන්. මේ අඩි තියෙන අඩිය හැම අඩියක්ම සක්මනක් විදියට අපිට කරන්න පුළුවන්. ඒ වගේම දැන් කෑම කද්දිත් මොකක් හරි කියලා දෙන මට හරියටම මතෙන්නේ. ආහාර ගැනීමත් රස අනුව කට දිවට දෙන රළු බව මෘදු බව අධ්‍යයනය කරමින් සතියෙන් ගතමි. ඒක රස බව ඒ අතරේ අපිට බලන්න පුළුවන්. දැන් මේ කෑම වල සුවඳ හැමත් අපිට අඳුර ගන්න පුළුවන්. කෑම අනනකොට ඇඟිලි වලට දැනෙන දේවල්. ඊළඟට කෑම අනලා කටට කිට්ටුවට ගන්නකොට නහයට සුවඳ දැනෙන හැටි. ඒ වගේම කෑම කනකොට රස දැනෙන හැටි, දත් වලට රළු ගතිය දැනෙන හැටි. ඒ වගේම ටික වෙලාවක් මේක එක දිගට හපනකොට මේ කටට ගත්ත කෑම පිට ටික වෙලා කපනකොට මේකේ තියෙන රළු ගතිය අඩු වෙලා ගිහිල්ලා ඊළඟට රස වෙන වෙනම රස දැනිච්ච ඔක්කොම එකට මිශ්‍ර වුණාට පස්සේ දැනෙන අලුත් රස මොන වගේද? අනේ ඒව දෙහත් බලන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කෑම කන්න තියෙන පළවෙනි කට කන්නකොට තියෙන ආසාවයි දෙවෙනි තුන්වෙනි එකට තියනකොට ටික ටික ආසාවේ වෙනසක් වෙනවාද? ඊළඟට අන්තිම කිට්ටු වෙනකොට කෑම ගන්න තියෙන ආසාව වෙනස් වෙනවාද? රස දැනිච්ච එක මුලින්ම රස දැනිච්ච විදිහටම දාන්තිම වෙනකොට රස දැනෙන්නේ. ඒ දිහාත් බලන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව පුළුවන් කෑම බෙදා ගනිද්දි දැන් මගේ බඩේ මේ වෙලාවේ මෙච්චරයි ඉඩ තියෙන්නේ කියලා හරියටම දැනගෙන කෑම බෙදා ගන්නව නම් කෑම පොඩ්ඩක්වත් අහක යන්නේ නැති වෙන්නේ. ඒ වගේම ඉතුරු වෙන්නෙත් නැතිව ඒ වගේම මදි වෙන්නෙත් නැතුව ගානට කෑම බෙදා ගන්න පුළුවන්. ඒකත් අන්න ඒකත් හොඳ සිහිය තියෙනවාද කියලා සමන්තම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක්. කෑම බෙදක් ගන්නෙද්දිම බෙදා ගන්නෙද්දිම තමන්ට තේරෙන මාතම එච්චරයි කන්න පුළුවන් කියලා. ඒ අනුව ගානට බෙදා ගන්නත් පුළුවන්. ඒ කෑම සඳහා තවත් තියෙන එකක් තමයි මේ හොඳට සිහිය පුරුදු කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් මේක තවදුරටත් මේ විදිහටම කෑම කාද්දී විතරක් නෙවෙයි තව තව හැම අවස්ථාවකදීම සිහිය පිහිටවන්න බැරි අවස්ථාවක් නැහැ. තේකක් බොනවා කියම හවසට ගිලම්පසක් ගන්නෙද්දි ඒකේ සුවඳ දැනෙන හැටි, අතට අල්ලනකොට කෝප්පේ රසනේ දැනෙන හැටි, ඊළඟට දිවට රස දැනෙන. ඒ විස්තරත් බල බල තේක බොන්න පුළුවන්. දැන් මෙහෙම බොද්දි සමහරට මේ ජීවිතේ මේට කලින් කවදාවත් නැති රසවල් මේට දැනෙන්න පුළුවන්. දැන් එක වෙනද බීපු තේකේම රසවල් වෙන වෙන විදිහට දැනෙන්න පුළුවන්. ඒක තාමදට ජීවිතේ වෙදින්නත් පුළුවන් මේ සතියත් එක්ක. ඒකම ඒ හරහා මේ අර පොදු ලක්ෂණ දකින්නා වගේම තේකේ රසත් කොහොමද වෙනස් වෙන්නේ? තේකට තිබුණ කැමැත්ත එක වෙලාව බොනකොට වෙනස් වෙන හැටි, බත් කනකොට දැනෙන රස දැනිත් එක වෙනස් වෙනවා වගේම අන්න ඒ හැම එකෙම තියෙන සමාන ලක්ෂණත් බලන්න ඕනේ. එක එක වෙනස් ලක්ෂණත් ඒ විදිහටම බලන්න ඕනේ. හොඳ, එහෙනම් අපි ඊළඟට මොනවද කරන්නේ? ආනාපානසති භාවනා විසක්ති කරගෙන භාවනාවේදී මම මේ විතරේ පොඩ්ඩක් කතා කරන්න. අසවසේ සිතලට දැනෙනවා ආශ්වාසයේ උණුසුම් වල යන්න ඉස්සරහට මට පොඩි ඉඩක් එනවා. ඒක ඉඩක් එනවා නම් ඒ එන එක දිහා බලන් ඉන්න ඉඩක්, මේක මොකක්ද වෙන්නේ, ඉඩක් එන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැතුව මේක කියවෝනේ. එනවද කියලා එනවා නම් කමන්නේ, ඉඩක් එනවා නම් අන්න ඒක දිහාත් බලන්න. ඉඩක් එනවා නම් ඒ අතරේ දැනෙන්නේ නැති මොකක් හරි තියෙනවාද? හරි, මොකුත් නොදැනෙනවා කියන එක කොහොමද කියන්නේ කියලා බැලුවොත් දැනෙන එකට සාපේක්ෂව දැන් නොදැනෙනවා කියලා කියන්නේ. දැනෙන එක කියන්නේ සීතල ගතිය තුළට ඇවිල්ලා මුසුම පිට වෙන අතර පොඩ්ඩක් ඉඩක් එනවා. ඒ කියන්නේ ඒ දෙක අතර මොකුත් නොදැනෙනවා කියන එක නෝ කියන්නේ නේද? ඒ කියන්නේ දැනෙනවට සාපේක්ෂව තමයි නොදැනෙනවා කියන කඳුරගෙන තියන්නේ. අන්න ඒක එතකොට බලන්නේ අන්න එහෙම දැනෙනවට සාපේක්ෂවයිනේ මේක තියෙන්නේ. හැම දෙයක්ම මේ සාපේක්ෂව දැනෙන්නේ. අපි දැනෙන දේවල් හරහා තමයි මේ ලෝකේ හදාගන්නේ. ඒතර නොදැනෙනවා කියන්නේ මේ දැනෙන දේවල් හරහා
මෙහෙම දැනෙන්නේ නැති තැනකුත් තියෙනවා. අන්න ඒක අඳුරගෙන තියෙනවා. ඉතින් මේක වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව දැනෙනෝ නම් එහෙමයි, දැනෙන්නේ නැත්නම් එහෙමයි. සමහර විට මම කලින් කිව්වා වගේ ආස්වාසයයි ප්‍රස්වාසයයි අතර ගැප් එකක් දකින්නවා. සමහරට ප්‍රස්වාසයයි ඊළඟට එන ආස්වාසයයි අතර ගැප් එකක් දකින්නවා. දැන් මේ දෙක අතර වෙනසක් දකින්න පුළුවන් සමහරවිට. කෙනෙකුට එකක් දිගයි එකක් කොටයි අන්න එහෙම දකින්න. දැන් හුස්ම වල බලන ඉන්නකොට දැනෙන්නේ එක එක විදිහට. සමහර හුස්ම දිගට දැනෙනවා, සමහර ඒවා කොටට දැනෙනවා. සමහර ඒවා එකපාරට තදේට රළුවට යනවා වගේ දැනෙන, සමහර ඉතා සියුම් වක් දැනෙනවා වගේ. අන්න ඒ වගේ මේ නොදැනෙන එකෙත් මොන හරි වෙනස්කම් තියෙනවද කියලා බලන්න. අපි දන්නේ වයනේ වෙනස්කම් අපි අඳුරගන්නේ. ඒතර නොදන්න එකෙත් මොකක් හරි වෙනස්කම් තියෙනවද කියලා බලන්නත් පුළුවන්. එතකොට මේකම දිහා දැන් මේ නොදැනෙන එකේම අපිට තේරුම් ගන්න පුළුවන් මේ වගේ දේවල් තියෙනවද කියලා. ඒ වගේම දැන් සක්මන් කරනකොට කියමු. සක්මන් කරනකොටත් යටිපතුල මුළු පතුලම එක දිගටම වදිනවද? වදින්නේ නැති තැනක් තියෙනවනේ. ඒතර නොදැනෙන තැන් ඒ යටිපතුලෙත් තියෙනවා. අන්න ඒවත් අඳුර ගන්න පුළුවන්. දැනෙන ඒවට සාපේක්ෂව තමයි ඒ නොදැනෙන එකත් අඳුර ගන්න පුළුවන්. ඒ විදිහට ඒ දෙකම කරන්න බලන්න. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. අත් දින උදෑසන 4ට පෙර සක්මණ සිදු වුණේ. අරමුණු දැනීම නැත. ඉබේම පැයක් පමණ රණ පෙදුරු මත ඇවිදිනි. වරින් වර සිත පිට ගියා මතකය. සක්මණින් පසු පරයන්කේ සිදුවිය. වාඩි වුණි. දැස පිය වුණි. පෙනෙන දසුන නැරඹුණි. ආලෝක මත පැහැදිලි දසුන් දිස්විය. වරින් වර සක්මන්ට කුඩා ශබ්ද ඇසුණි. කය අමතකය. පැයකට වැඩි කාලයක් මෙසේ ඉන්නට ඇත. උදෑසන අවදි වූ මොහොතේ සිට වැසිකිළි යාම, මූණසේදීම, එහාට මෙහාට යාම, ආහාර ගැනීම, හදිසිය ආශ්‍රදේ කතා කිරීම, කමටහන් ලිවීම යන සියලු දේ සතියෙන් සිදුවිය. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් සුව මෙන්ම නිරෝගීමත් දීර්ඝායුෂ පතමි. එකමනේ දැන් මේ සක්මනේදී හිත පිට යන බව අඳුරගෙන තියෙනවා. හැබැයි හිත පිට ගියාට පස්සේ වරින් වර පිට ගියා කියලා කියනවනේ. ඒතර වරින් වර පිට ගියා නම් වරින් වර ඇතුළට ඇවිල්ලත් මේ කර්මස්ථානෙට ඇවිල්ලත් තියෙනවනේ. අන්නේ ඇතුළට ආපු හැටි විස්තර කළා නැහැ. ඒක කාට හරි ලියපු කෙනාට විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. හිත පිට ගියපු බව අඳුරගෙන තියෙනවා. ඒ වගේම වරින් වර ගියා කියන්නේ ඊට පස්සේ පිට ගියාට පස්සේ ඇතුළටත් ඇවිල්ලා තියෙනවනේ, කර්මස්ථානෙට ඇවිල්ලා තියෙනවනේ. ඒ කෙනාට කියන්න පුළුවන්ද මේ කොහොමද ඇතුළට ආවේ කියලා? ඇවිල්ලා ඉන්නකොට හිත පිට ගියා කියලා කියන්නේ කොහොමද? ඇවිදීම සිද්ධ වෙනවා කියන්නේ ඇවිද දැන් අතීත සිතුවිල් මොකක් හරි දැනෙන්නේ ඉස්සෙල්ලා යටිපතුල දැනෙන මොකක් හරි දැනෙන තිබුණේ නේද? ඒ දැනෙන තිබුණ එක ගැන විස්තර කරමු. දැනීම හරි දැනෙනවද? වෙනදට ඔය ඒ දවස්වල බැලුවා කිව්වනේ හොඳට. ඊට වඩා ඉක්මනට හිත පිට යනවද දැන්? නෑ. සමහර වෙලාවට ඉන්නේ. හිත පිට ගියාට පස්සේ ආයෙත් ඇතුළට ආපු බව දන්නේ කොහමද? ඊට පස්සේ තේරෙනවා. අමතක වෙලා ඊළඟට මොකද වෙන්නේ? ආයෙත් ඇවිදින. ඇවිදින එකට හිත දැනෙනවද? ඇවිදිනවා කියලා කොහමද කියන්නේ? යැවෙනවා. යැවෙන එක දැනීම මොකද්ද? මොන වගේ දැනීමක්ද? ස්පර්ශය තදින්ම නෙමෙයි. ස්පර්ශය දැනෙනවා. ලාවට දැනෙනවා. ආ. ඔව්. එතකොට දැන් කය සම්පූර්ණයෙන්ම ඇඟිලි, බුඹ, ලේ වගේ ඒව දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැත්නම් මේක
එතෙන්දී පුළුවන් තරම් කර්මස්ථානයට වැඩි වටිනාකමක් දීලා නැති එක තමයි වෙලා තියෙන්නේ. දැන් මුලදී හොඳට අර පොඩි කාලේ මේක පටන් ගන්න කාලේ කර්මස්ථානයට වටිනාකමක් දීලා නිසා තමයි හිත හොඳට දැනිලා තියෙන්නේ. දැන් ටික ටික අර ටිකක් අර මැචුව වෙනකොට මේක අර දන්නවනේ මේක පුරුදු දෙයක්නේ. ඒතර කර්මස්ථානයට දීලා තියෙන වටිනාකම ටිකක් අඩු වෙලා තියෙනවා. ඒතර අර දැනෙන දැනීමට වටිනාකම අඩු වෙලා. ඒක නිසා තමයි හිත පිට යන්නේ. හිත පිට ගියාට පස්සේ ඇතුළට එන එක ගැන වැඩි අවධානය දෙන්න. උදට හිත පිට යන ගතිය ගොඩක් අඩුවේ. හිත දිගටම පිට යනවා නෙවෙයි, ඒ වුණාට හිත පිට යන එක ගොඩක් අඩුවේ. මේ දැනෙන දැනීම ටිකක් වැඩිපුර අවධානයෙන් ඉන්න. ඒතර මේ දැනෙන දැනීම හරහා තව ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ දැනෙන දැනීමේ මුල මැදාගක් තියෙන හැටි. මේක එකම මුළු සම්පූර්ණ මුළු කකුලම දැනෙනවාද? ඒ දැනීම චූටි චූටි කයිලියට කැඩලාද දැනෙන්නේ? ඒ වැඩි විස්තර හොයන්න ගියා නම් ඒ හැවීම හරහා මේ තව විදර්ශනාව තව ටිකක් වැඩිපුර වැඩෙනවා. දැන් හොයන්නම බෑ. ඒකට දැන් පොඩ්ඩක් අයත් වීරය පොඩ්ඩක් දැන් ওই වීරය ටික අඩු වෙලා තියෙනවා. අනෝක තමයි දැන් සතිය කියලා කියන්නේ. අපි හැමතිස්සෙම මේ සත්ත බොජ්ජංග ධර්ම තියෙනවානේ. වීරය සමාධිය ඒ ටික ඔක්කොම බැලන්ස් කරගන්න ඕනේ. දැන් සතිමත් බවත් එක්කම මේ මගේ වීරය ටිකක් අඩු වෙලා තියෙන කියන එක තේරුනහම අපි පොඩ්ඩක් වීරය දාලා මේක තව පොඩ්ඩක් මේක ඇතුළට බහින්න බලන්න. ඒකත් තව ටිකක් විස්තර දැනගන්න. දැන් මේක නොදැනෙන එක මේක කම්මැලිකම වගේ අර වගේ ගතියක් ඇවිල්ලා තියෙන බව තමයි පේන්නේ. මොකද මේක මේ හරියට තේරුම් අරගෙන මේක අර ඒ වුණාට දැන් හිත පිට යන්නේ අර මේක ඇත්තට විරාගය ඇති වෙලා තේරුම් අරගෙන මේක වැඩක් නැහැ කියලා මේ දැනීමත් වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන විරාගය ඇති වෙලා මේකෙන් බලන එක එපා වෙලා වගේ නැහ හිතටම එපා වෙලා වගේ නම් එහෙම හිත පිට යන්නේ නැහැ. හිත පිට යනවා කියන්නේ අපි මේ ඉන්න අරමුණට අපි මේ සම්මත කරගත්තු කර්මස්ථානයට කැමැත්ත නැති වෙලා තියෙනවා. කමැත්ත නැතුණා වෙන එකක් අල්ල ගන්න ඕනේ. දැන් මේක ඇත්තටම විරාගයක් ඇති වෙලා නම් වෙන එකකට පණින්න මෙයාට උමනාවක් නැහැ. මේ තියෙන එකේම ගෙවිලා ගිහිල්ලා නිකන් ඉන්නවා. ගෙවිලා ගිහිල්ලා නිකන් ඉන්නේ නැතුව වෙන එකකට පණිනවා කියන්නේ මේක එපා වෙලා උනට වෙන එකක් ඕන වෙලා මෙයාට නේද? හිත පිට පණිනවා කියන්නේ දැන් මේ බල බල හිටපු කර්මස්ථානයේ විතරයි එපා වෙලා තියෙන්නේ. උනට වෙන අරමුණක් මෙයාට ඕන වෙලා තියෙනවා. ඒක නිසා තමයි මෙයා වෙන පැත්තකට බලන්නේ. එතකොට ඒ වෙලාවේදී පුළුවන් තරම් කරන්න තියෙන මේ අපි සම්මත කරගත්තු කර්මස්ථානයට තව පොඩ්ඩක් වැඩි උනන්දු වෙන්න ඉන්නේ. එහෙම නැතුව දැන් ගොඩාක් අය හිතන ওই වගේ වෙලාවේදී මේක මේ හොඳ ලැබිච්ච මේ ප්‍රතිඵලයක් කියලා හිතන්නේ. ඒ වුණාට ප්‍රතිඵලයක්ම වෙන්න බෑ. ඕක කාලයක් පුරුදු වුණොත් ඊළඟට දැනෙම නැතුව ඒ වෙලාවට අර නිකම්ම නිකර කියන්නේ මේ ඒක අඥාන උපේක්ෂාව කියලා කියන සමහරවල්ලාට ඒ පැත්තට බර වෙන්න පුළුවන්. අපි හරියටම දැනගෙන මේක විරාගයක් ඇති වෙලා හිතටම ඕන් නැති වෙලා මේකට උනන්දු වෙ නැති වෙනව වෙනුවට ඒක සමහරලාට මේකට එපා වීම වෙලා නිකන් එපා වීම නේ නිකන් කම්මැලිකම ටික ටික ඇති වෙලා හිත දන්නේම නැතුව වෙන තැන් වලට පනින්නේ. අර නිකම්ම විරාගයක් ඇති වෙලා මේක නොදැනින දැනෙන එක අඩු වෙනවනම් හිතට වෙන තැන් වලට පනින ගතිය ගොඩක් අඩුයි. ඒ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් නැහැ. දැන් ඔයක මේ ඔය විදිහට යණයක ඕකට යණයකට වැඩියෙන් අපි අනුග්‍රහ දැක්කොත් දන්නේම නැතු ඕකම තව දිරට ඇදිලා යනවා. දන්නේම නැතු අපි නිකන් අර තියෙන උනන්දුව ටික ටික අඩු වෙලා ගිහිල්ලා මේක හොඳ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට පේන්නේ. හිතෙන මේක ප්‍රතිඵලයක් විදිහට. එනකට දන්නේම නැතු අපි නිකන් අර කම්මැලි පැත්තට ඇදෙනවා. හිත පිට යන්නේම නැතුව මේ දැනෙන එක අඩු වෙලා ගිහිල්ලා හිත පිට යන්නේම නැතුව තියෙනවනම් ඒක ඇත්තටම හරියටම හොඳයි. එහෙම නැතුව දැන් මේක දැනෙන එක අඩුවේගෙන ගිහිල්ලා
හිත වෙන එකක් අල්ලනවා කියන්නේ අර මේකට තියෙන කැමැත්ත අඩු වෙලා තියෙන ඒනට වෙන එකකට කැමැත්ත ඇති වෙලා නේද? එහෙමනේ. ඔය එතකොට ඒ වගේ වෙලාවදී පුළුවන් තරම් අර මේ අරක බලන එකට තව පොඩ්ඩක් උනන්දුව දාන්න. ලොකු උනන්දුවක් ඕනේ නේද? අර මුලදී පටන් ගන්න කාලේදී වගේ ලොකු උනන්දුවක් ඕනේ නෑ. මේක චුට්ටක් මේ කෙලින් යන ගමන පොඩ්ඩක් ඇද වෙලා ගියාම පොඩ්ඩක් ආයෙත් ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඔය ඇදේට වැඩියෙන් උනන්දුව දැක්කොත් දන්නේම නැතුව තව කැලේට යන්න පුළුවන්. පොඩ්ඩක් මේ වෙලාවේදී ඒක තේරුම් අරගෙන ඉතින් පොඩ්ඩක් එක දවසක් උත්සාහ කරා නම් ඊළඟ දවසේ ටික ටික හැදෙනවා. ඒකට මේ දෙක අතරේ වෙන සඳුර ගන්න පුළුවන්. දැන් මේ අපේ හිතෙන්ම දන්නේම නැතුව මේ කියන්නේ හිතමනේ මේ මාර්ය හිතේම තමයි මේ මාර්ය ඉන්නේ. සමහරවිට අපි කරගෙන යන වැඩේ පොඩ්ඩක් ඈතට ගියහම හිතෙන්ම කියන මේක හොඳයි කියලා රූපක්ලේශ වලින් ඇතුළේ අපි හිතටම පෙන්වන මේක හොඳයි කියලා. පෙන්නලා සමහරවිට වැරදි පාරවල යන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් ආයෙත් බලන්න මේ අවධානය පොඩ්ඩක් වැඩි කරලා බලන්න. වැඩි කරාට පස්සේ කොහොමද දැනෙන්නේ කියලා. එතකොට වැඩි කරාට පස්සේ හිත පිට යන එක අඩු වෙනවනම් අඩු වෙලා ආයතරයක් මේ දැනෙන එක ටික ටික දැනෙන එකට තියෙන උනන්දුව ටික ටික අඩු වෙනවනම් අඩු වුණාට පස්සේ ආයෙ බලන්න හිත පිට යනවාද එහෙම නැත්නම් නිකම මුකුත්ම නැතුව දැනන්නේ කියලා. මුකුත්ම නොදැනී යන එකයි අතරමඟදී හිත පිට යන එකයි අතර පොඩි වෙනසක් තියෙනවා. පිටට පණිනවා කියන්නේ යාට පොඩි වෙන මොකක් හරි එකක් වුණා වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ලොකුවට මේකක් නේ පොඩ්ඩක් try කරලා බලන්න තවට අවධානය වැඩි කරලා. අත්මස්ථානයේ තපොඩක් පටිනාකමක් දෙන එක විතරයි තියෙන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව සක්මන සඳහා ලනුපෙන්දර වෙතට ගියා. දැන් මම මෙතන සිටගෙන සිටින බව දැනගත්තා. දැන් මගේ කර්මස්ථානයේ සක්මන නිසා දෙපා දෙසට සිත යොමු කරමින් ටිකක් වේගයෙන් ලනුපෙන්දර එහාට මෙහාට ගියා. පසුව සක්මන සඳහා දෙපා චලනය බැලීමට පෙර ලනුපෙන්දරේ ගුණදොස් බලමින් සක්මන් කළා. ලන්පෙදුරේ ගොරෝසු තෙන් දෙනුණා, රළු තෙන් දෙනුණා. ඒ අතරම පාදයට වේදනාව ඇත්තෙන් තිබුණා. සමහර තැන්වල ලන්පෙදුරේ ගුලි වගේ තිබෙන තැන් දෙනුණා. මෙසේ සක්මන් කරන විට වඳුරන් කෑ ගැසෙන ශබ්ද හා බාහිර ශබ්ද ඇසුන බව බාහිර ශබ්ද ඇසුණා. මට එය කරදරයක් නොවුණේ. මුලින් එක අඩියක් තියෙන විට අනිත් අඩියේ ඇඟිලි පොළවට තද වී විලුඹ ඉස්සෙන සැටිත් දෙපා මාරු වෙන සැටි ඉතා සතුටින් බලාගෙන සිටියෙමි. ආපසු හැරෙන විට දෙපා එකට එකතු වී කලින් ලෙසට සතියෙන් බොහෝ වේලාවක් සක්මන් කිරීමට හැකි විය. මෙහි අඩුපාඩු පෙන්වා දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පරියංක භාවනාව මේ සඳහා ඉඳගතිමි. දැන් මම මෙතන බවත් බාහිර ලෝකය ගැන නොදන්නා බවත් තේරුම් ගියෙමි. මගේ ශාරීරියේ බර පොළවටය. කර්මස්ථානයේ ආනාපාන සතිය බැවින් ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බැලුවෙමි. මුලදී ඉතා ගොරෝසුවට දැනුන අතර පසුව තරමක් සැහැල්ලුව ආශ්වාසය හා ප්‍රාශ්වාසය දිගටම ගෙවිගෙන යන අතර සමහර වෙලාවට ප්‍රාශ්වාසය දීර්ඝවත් ප්‍රාශ්වාසය කෙටිවීමත් සිදුවිය. තවත් විටක එක පැත්තකින් මේ දෙකම සිදුවිය. තවත් විටක මාරුවෙන් මාරුවට මේ සිදුවිය. මෙසේ කර්මස්ථානයේ දෙස බලා සිටින විට බොහෝ සිතුවිලි එන්නට පටන් ගති. ඒ මට අයිති නැත. හිස ඉදිරිපස මිරිකන්නාක්ෂේ දැන්නද ඒ මට කරදරයක් නොවිය. තුනටියේ වේදනාව කකුල් තෙරපින විට වේදනාව ආවද කර්මස්ථාන දෙස බොහෝ වේලාවක් බලා සිටින අතර හුස්ම නොඇටි නිකං වැනි වැනි කර්මස්ථානයේ දෙස බලා සිටීමි. ගෞරවනීය සම්මානසිත තෙරුවන් සරණයි. ප්‍රතිස්පතන මේකදී සක්මනට ගිහිල්ලා බැලුවා. සක්මනේදී අර මුලින්ම කමලේ ලනුපැදුරේ ගුණ දොස් බලලා තියෙනවානේ. දර දකින්නේ ලනුපැදුරේ තිබුණ ගැටද අඳුරගන්නේ. එහෙම නැත්නම් තමන්ට දැනිත් එක හරහාද මේක ගැට තියෙනවද කියලා අඳුරගත්තාද කියන එකත් පොඩ්ඩක් ඔයලා බලන්න. නිකම්ම මේ ලනුපැදුරේ ගැට තිබුණ නිසා අපි කියමු ওই ලනුපැදුර පෑගුවේ නැත්නම් ඔක ගැට තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැනේ. නැත්නම් මේ ලෝකේ වෙන ලනුපැදුර ඇති ඕනතර. ඒවයි ගැට තියෙනවද නැද්ද කියලා මම දන්නේ කොහමද? මට පාගල හරි දැනිලා හරි ඇහැට දැකලා හරි මොකක් හරි මම දැනිත් එක හරහා තමයි මේක ගැට තියෙනවද නැද්ද කියලා අඳුරගෙන තියෙන්නේ. අනකට මේ ලනුපැදුරේ හරහා මේක බලනවාද? මේක දකින මගේ හිතේද මේ ගැට තියෙන්නේ කියලා ඒ බලන්න පුළුවන්. මේ දැනීම හරහාද මේක හදාගන්නේ කියලා අන්න ඒ විස්තරය තව ටිකක් දැන් අනිත් ගොඩක් දේවල් අඳුරගෙන තියෙනවනේ. ඒ අඳුරගෙන තියෙන නිසා මෙන්න මේ විස්තරත් බලන්න. ඒ වගේම පරයන්කයට ගිහිල්ලා බලුවම පරයන්කෙත් ගොඩක් වෙනස්කම් අඳුරගෙන තියෙනවා.
ඉතින් මේ දැනෙන හුස්මමයි එක වෙලාවකදී දීර්ඝව දැනෙනවා, එක වෙලාවකදී කෙටිව දැනෙනවා. ඒ වගේම අන්න ඒක තව තව විස්තර අඳුර ගන්න පුළුවන්. එතකොට මේ එකම හුස්මයි කියලා අපි හිතන් හිටියට මේ ජීවිත කාලයදීම හුස්ම අරගෙන ඇති. ඒ වුණාට බලන්න මේ එකමයි කියලා හිතන හුස්ම ආශ්වාසය ප්‍රශ්වාසය කියලා දෙකක් විතරයි කියලා අපි සමහරට හිතනවනේ. ඒ දෙක විතරක් නෙවෙයි මේ වෙයි අතර එක හුස්මකින් ඊළඟ හුස්මේ අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා බලන්න. එතන මෙන් මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවයත් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. කිසිම දෙයක් එක සමානයි කියලා කිසිම දෙයක් ලෝකේ හොයාගන්න නැහැ. අපි විද්‍යාවෙන් කියමු ගණිතයෙන් ගත්තාම 1 1 2 කිව්වට කවදාවත් 1 1 2 වෙන්නේ නැහැ. 1 1 2ට කිට්ටු ගානක් යන්නේ. ඒ කියන්නේ 1ට 1යි තව ඊට සමාන තව එකක් නැහැ මේ ලෝකේ. 1 1යි සමානයි කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. දැන් මේ වගේ අනිත්‍ය ස්වභාවයන් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. කිසිම උපදින දවසේ ඉඳලා ගත්ත ආස්වාස ප්‍රස්වාස බැලුවාම කවදාවත් එක සමාන දෙකක් කවදාවත් නැහැ. ඉතින් මෙන්න මේවා තේරුම් ගන්න තමයි අපි මේ හුස්ම දිහා බලන් ඉන්නේ. අන්න ඒ හරහා තමන්ටම තේරුම් ගන්න පුළුවන් මේවා සමාන ලක්ෂණ තියෙනවද වෙනස්කම් තියෙනවද එකින් එක සමාන කිසිම දෙයක් තියෙනවද කියලා බලන්න. බුදුහාමුදුර එක අවස්ථාවකදී කියනවා මේ එකම ගඟකට කවදාවත් මනසේකට දෙසරයක් බහින්න බෑ කියලා. ඒ වගේම ඒක අනිත් පැත්තක් තියෙනවා. එකම පුද්ගලයෙකුට ගඟකට දෙසරයක් බහින්නත් බෑ. ඒ පුද්ගලයාත් වෙනස් වෙනවා. ගඟත් එක්කම වෙනස් වෙනවා. දැන් ගඟ කියනක මේ මොහොතේ අපි නූලක් බැඳලා බැලුවොත් මේ මොහොතේ තියෙන වතුර අංශු ඊළඟ මොහොතේකට පොඩ්ඩක් එහාට ගිහිල්ලා. ඒ වෙනකොට ඒ අඩුව පුරාණ උඩහෙන් තව වතුර අංශුවක් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට එකම ගඟක් කියලා අපි දැක්කට එකම ගඟක් නෙවෙයි තියෙන්නේ. එක මොහොතක් පස්සේ ඊළඟ ගඟ ඊළඟ වෙන මොහොත වෙනකොට වෙන ගඟක් එතනට මතුවලා තියෙනවා. අර කලින් තිබුණු ගඟ වෙනස්ද? ඉතින් මේක බලන් ඉන්න මේ ගඟට බහින මනුස්සයත් ඒ වගේම ඊළඟ මොහොත වෙනකොට වෙනස්ද? ඉතින් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ හුස්ම හරහා මේවා තේරුම් ගැනීම සඳහා තමයි මේ හුස්ම දිහා බලන්නේ. මේ අනිත්‍ය ස්වභාවයල් ඒවා ඔක්කොම Tamanට මේ වෙලාවෙදිම තේරුම් ගන්න ඕන. දෙගෙනසම මේකට තව වැඩි අනුග්‍රහයක් දක්වලා මේ වැඩි වැඩි විස්තර බලන්න කියන එක තමයි තියෙන්නේ. ඒ වගේම අර සත්තු කෑ ගැහිල්ලට වෙනව අටපිට දේවල් දැනුණාට ඒවයින් කරදරයක් උනේ නැහැ කියලා කියනවනේ. අන්න එහෙම කරදරයක් වෙන්නේ නැත්නම් ඒ බුලන්තරන් තියෙන්නේ ඒකට අනුග්‍රහ දක්වන එකම තමයි. කරදරයක් වෙනව නම් තමයි අපිට ඒකට විසඳුම් හොයන්න වෙන්නේ. කරදරයක් නැත්නම් මේ බුලන්තරන් මේකම දිගටම කරගෙන යන්න තමයි දෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම ලනුපෙදුර ආරම්භයේ සිටගෙන යටිපතුලේ දැනීමට සිටගෙන ගියේය. අනතුරුව සෙමින් ඇවිදීම ආරම්භ කළේය. යටිපතුලේ එක් එක් තැනට දැනෙන දැනීම විවිධ ස්වභාවයක් ගත්තේය. ඒ අතරින් මහපටැංගිල්ලට හා ඊට පහළ කොටසට දැඩිව දැනින එසේම යටිපතුලින් කොටසක් බිම ස්පර්ශ නොවන බවත් ඒ කොටස නොදැනෙන බවත් සිතට ආවේය. එක් පාදයක් එසවෙන විට බිම තිබෙන පාදයේ ශරීරයේ බර දරන ආකාරය හා ලනුපැදුරේ එරෙන ආකාරය හා පැද්දෙන ස්වභාවයක් දැනුනි. මෙසේ ටික වේලාවක් යන විට විවිධත්වය නැති වී දැනීම සාමාන්‍ය විය. අනතුරුව සක්මන සැහැල්ලු විය. සිතවිලි ආවද නැති වී යන ආකාරය දැකගත හැකි විය. සතිමත් හිඳ ගැනීම. කොට්ටේ මත සමබරව හිඳගෙන කයේ දැනීමට සිතගෙන ගියේය. සිත විවිධ තැන්වලට ගොස් නාසයේ කෙළවර වදින හුස්ම රැල්ලට හසු විය. උඩට ගන්නා හුස්ම රැල්ලේ දිගු බව හා දැඩි බවත්, හෙළන හුස්ම රැල්ලේ කෙටි බව හා සැහැල්ලු බවත් ප්‍රකටව දැනිනි. සිතවිලි ආවද නැවත නැවත නාසිකාග්‍රයට සිත ආ බව හඳුනාගත්තේය. නාසිකාග්‍රයේ වදින හුස්ම රැල්ලෙන් හඳුනාගත්තේ නාසිකාග්‍රයේ වදින හුස්ම රැල්ලෙනි. මේ අතර පාදයේ වේදනාවද සියුම්ව ඇති වී දැඩි විය. එම වේදනාව පාදයෙන් පාදයට එකම පාදයේ විවිධ ස්ථානවලටත් මාරු විය. හුස්ම රැල්ලේ දැනීමෙන් විදි පාදයේ වේදනාව ප්‍රකට විය. ඒ දෙසද ටික වේලාවක් බලා සිටිය හැකි විය. අනතුරුව පරයන්කින් නිදුනේ. තිරුවන් සරණයි. සක්මනේදී අර එකක් වලක මේ ඉස්සරහා ඇඟිලි ඉස්සරහා හරිය වැඩිපුර දැනෙනවා කියලා තියෙනවනේ. දැන් මේ දැනෙන එක ඇවිදින විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක බලන්න, එතකොට පඩිපෙලක් නගිනකොට දැනෙන්නේත් මේ වගේද කියලා. පඩිපෙලක් බහිනකොට දැනෙන විදිය. ඒ වගේ මේ වගේ මේ බෑවුන් තැනක පල්හැට බහිනකොට මොන වගේ තැනද වැඩිපුර දැනෙන්නේ.
ඒ වගේ බෑවමක උඩට නගිනකොට වැඩිපුර දැනෙන්නේ මොනවද කියලා. අන්න ඒ ගැනත් අපිට අවධානය යොමු කරගෙන හිටියොත් මේ එක එක අවස්ථාවලදී ඒක දැනෙන විදිහ වෙනස් වෙනවා. මේ කකුල් දෙකටනේ මේ බර කිලෝ 60ක් 70ක් බර මේ කකුල් දෙකෙන්නේ දරාගෙන ඉන්නේ. ඒතර ඇඟ කෙලින් කරලා තියාගෙන ඉන්නවා කියන්නේ මේ මේ ඇඟේ බර සම්පූර්ණ මේ ගුරු කේන්ද්‍රය එක දැනකට අරගෙන මේ මේක බැලන්ස් කරලා තියාගන්න. බැලන්ස් කරනකොට නිකන් එක කකුල් දෙක නිකන් හිටගෙන ඉඳලා බලන්න හුස්ම ගන්න ක්‍රියාවලිය වගේ චූටි දෙයක් හරහා ඇඟ චූට්ටක් පැද්දෙනා වගේ දේවල්. මේ පැද්දීමත් එක්ක මේ කකුලේ අටිපතුලට දැනෙන දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ දැනීම හොඳට තේරුම් ගන්න පුළුවන් හොඳට සිහියෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම එක කකුලකින් හිටගෙන වගේ ඉඳලා බලන්න මේ කකුලේ එක එක තැනට දැනෙන විදිහ එක එක විදිහ වෙනස් වෙනවා. ඇඟේ චූටි චූටි පැද්දීම් අනුව මේ බර දරාගෙන ඉන්න මේ කකුලෙන් ලොකු මේ පරිශ්‍රමයක් දරනවා. මෙන්න මේ වගේ දේවල් තේරුම් ගන්න පුළුවන් හොඳට සිහියෙන් ඉන්න කෙනෙකුට. ඒතර මේ දේවල් මොකටද මේ කකුලෙන් ඉඳගෙන මේ තනි කකුලෙන් ඉඳලා මේකට මේ PhD එකක් ගන්න නෙවෙයි මේ දැනෙන දේවල් හරහා මේ මොකක්ද මම කියලා තේරුම් ගැනීම සඳහා තමයි මේ දේ කරන්නේ. මේ වෙලාවේ මට දැනෙන එකට හිත යොමු කරගෙන ඉන්න මේ උදව් කරගන්න. ඒ උදව්ව හරහා මම කවුද කියලා තේරුම් ගන්න තමයි යන්නේ. එතකොට මේ කකුලේ වෙනස්කම් අඳුරගත්තා වගේම දැන් මෙන්න මේ ටික වෙලාවක් යනකොට මේකට තියෙන කැමැත්ත ටික ටික අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා වගේ ගැටයක් තියෙනවානේ. එතකොට අන්නේ ඒ වෙලාවේදී බලන්න වෙනස්කම් අඳුරගෙන තියෙනවා. අනේ ටික ටික කැමැත්ත අඩු වෙගෙන යනවා කියන්නේ ඒ වෙලාවේදී මේක සමානකම්නුත් තියෙනවාද කියලා බලන්න යොමු වෙන්න පුළුවන් නේ කොහොමද. මේක පරයන්කේදීත් මෙන්න මේ වගේම දේවල් තමයි කියවිලා තියෙන්නේ. මුලදී වෙනස්කම් අඳුරගෙන තියෙන හොඳට ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒ වෙනස්කම් වගේම මේ වෙයි අතර සමානකම් තියෙනවාද කියලා බලන්න. ඒතර මේ වටපිට දේවලුත් එක්ක කොහොම හරි මේක කරගෙන යද්දී ඒ වෙනස්කම්නුත් තියෙනවා. මේ හැම දැනීමකදීම වෙනස්කම්නුත් අපි ටික ටික අඳුරගෙන තියෙනවනේ. ඒ වෙයි සමානකම්නුත් සමහරලාට අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මේ රිපෝට් එක හොඳට කියවිලා තියෙනවා. හිත පිට ගිහිල්ලා ඇතුළට එන හැටි හොඳට අගය කරලා තියෙනවා. අනේ ඒක හරි වටිනවා. අනිත් ඒවායේ තාම දැක්කේ නැහැ කොහෙදුව. හිත පිට ගියාට පස්සේ ආයෙත් හිත ඇතුළට එන්නේ කොහොමද කියලා හොඳට අඳුරගත්තේ එකෙන් ඒක හොඳයි. මොකද එතකොට හිත පිට යන්න ගියාම පිට යනවා ඉක්මනට. හිත පිට ගියාට එයා ඒ වගේම ඒ වේගයෙන්ම ඇතුළට එනවා. මොකද මේ ඇතුළට එන එක හොඳට අනුග්‍රහ කරලා තියෙනවා. අන්න ඒ වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ හිත පිට ගියාට පස්සේ ඇතුළට එන එකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් හිත පිට යන එක පුළුවන් තරම් අඩු වෙනවා. එතකොට මෙයාට වටිනා ඇතුළට එන එකට වටිනාකමක් දුන්න නිසා හිත පිට යන එක අඩු වෙනවා. අන්න ඒකට අනිත් අයට උනත් රිපෝට් එකක් ලියද්දී උනත් බලන්න පුළුවන් තරම් හිත පිට ගියාට පස්සේ ඇතුළට එන එක ගැන ගොඩ අවධානයෙන් ඉන්න. ඇතුළට එන්නේ මොන වගේ තැනකින්ද? දැන් හුස්ම දිහා බල බල ඉඳලා හිත පිට ගියා නම් අයිත් හැරයක් හුස්මේ එන හුස්මටම හිත පිට ඇතුළට එනවාද? ඒ එන්නේ ආශ්වාසයකදීද ප්‍රශ්වාසයකදීද? ආශ්වාසයකදී නම් ආශ්වාසයේ මුලදීද එන්නේ මැදදී? අන්න එහෙම හිත ඇතුළට එන අවස්ථාව හරියට අඳුරගන්න පුළුවන් නම් ඒත් මේ ඇතුළට එන එක නට අපි වටිනාකමක් දීලා තියෙනවා. අන්නේක කරන්න පුළුවන් නෑ හොඳයි. හොඳ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. උදැසන 4ට පමණ පරයන්කේ සූදානම් වී වාඩි වුණෙමි. පුරුදු ලෙසින් විගසින්ම උස්ම නැවතී කොහි ගියාද නැත. වෙනදා ඉස තුලින් එන ශබ්දයේද දැන් නැත. සුපුරුදු ලෙස කිසිවක් නොපෙනෙන මද ආලෝකයේද බලා සිටියෙමි. කිසිදු වෙනසක් නොමැත. මා මේ ලෙස මාස කිහිපයක සිටම ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව කිසිවක් නොපෙනෙන මද ආලෝකයේ දෙස බලා සිටිමි. නිවසේදීද භාවනාවේ යෙදෙන විට විනාඩි 30ක් 40ක් 50ක් භාවනාවේ සිට නෙගින හාන්සි විටද සිහිය එක්තැන් වී තම බොහෝ වේලාවක් පවතී. ඒ අතරතුර දැස් පියාගත් විටද පෙනෙන විශේෂ සිදුවීමක් ලෙස මාගේ දැස් ඉදිරි පිට නෙවෙකුත් රූපී දර්ශන විවිධාකාරයෙන් පෙනේ. ඒ දර්ශන මෙතෙක් කිසිදු පින්තූරයකින් හෝ පොතකින් පතකින් හෝ නොදුටු දර්ශනයන් නෝ. සමහර වේලාවට සිත ප්‍රීතිමත් සතුටක් දෙන දර්ශන වන අතර තවත් විටකදී අපහැදිලි විරූපී දර්ශන වේ. මේ ගැන පැහැදිලි කර උපදෙස් ලබා දෙන්නෙමි ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. පරයන්කේ මෙන්ම සක්මණේදීද ඉක්මනින්ම සිත එක්තැන් වී වටපිට දෑ පෙන්වද ඒ ගැන අවධානය යොමු නොකර සිටින විට ඉබෙම වාගේ සක්මණේ ඉදිරියට යයි. නිවසේදීද එදිනෙදා කටයුතු වලදීද සිහියෙන් සිටීමට උත්සාහ කරමි. ඔබ වහන්සේලාගේ උපදෙස් අනුගමනය කරමින්
වෛශ්‍රාවීය කටයුතු කරන විටදීද ලබන අත්දැකීම ඉතා අනර්ග වේ. ඒ තුළින් සම්පූර්ණ ශරීරයේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය මනාව අවබෝධ වේ. ඔබ වහන්සේටත් තප්පෙත අනුශාසනා ලබා දුන් ලොකු ස්වාමීන් වහන්සේටත් අනික ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සෝයම ලැබේවා. මේකෙදි පරයන්කේ සක්මනේ දෙකේදිම ඉක්මන්ටම හිත එකතැන් වෙලා එක එක දේවල් පේනවා වගේ ගතියක් නැතිනේ. ඒ කියන්නේ රූප දැන් පරයන්කේ නම් රූප එක එක රූප පේනවා කියලා තියෙනවා. එහෙම රූප එනෝනා ඒ දැනෙන එක දිහා බලන් ඉන්න පුළුවන්. මොකද දැන් අපි මේ හුස්ම දිහා බලන් ඉන්නවා කිම හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්ම ඇතුල් වෙන එක මොන වගේද පිට වෙන එක මොන වගේද ඒ වේ අතර ගැප් එකක් තියෙනවා. ඔය විස්තර බලනවා වගේම එම ඒ වෙනුවට පේන වෙන මොන හරි හිතේ ඇතුලේ තියෙන සංකල්ප තමයි මේ එළියට මතුවලා එන්නේ. ඒ මතුවලා එනේවත් අපිට බලන්න පුළුවන් මොන මොන වගේ වද තියෙන ඒ රූපේ තියෙන දේවල් හරහා සිතුවිලි ගොතන වෙනුවට ඒ එන රූපවල ඒව ඇවිල්ලා යන හැටි ඒවයි කැඩි කැඩි යන වගේ මොන හරි දේවල් දැනෙනවනම් මොන හරි ආලෝක වගේ මොන හරි දැනෙනවා. අනේ දැනෙන දේ මොන හරි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒක හැමතිස්සෙම එකම විදියටද තියෙන්නේ ඒකත් වෙනස් වෙනවාද කියලා අන්න ඒක හරහා අපිට විදර්ශනාවක් කරන්න පුළුවන්. දැන් හුස්ම දිහා බලන් ඉඳලා අපිට මේ භෞතික දැනෙන දේ හරහා විදර්ශනාවක් කරනවා වගේම ඊට එහා ගිහිල්ලා මේ හිතේ ඇතුළේ තියෙන මේ සංකල්පන එළියට ගොඩ දාන්නේ කොහොමද? එල් මුකුත්ම නැතුව මේ එක එක දේවල් පේනවා කියලා. අන්න ඒ සංකල්පවලත් මොකක් හරි වටිනා දෙයක් තියෙනවාද කියලා ඒ හරහා බලන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට මේ විදිහට ගියහම මේක අර ගොරෝසු දෙයක් නිකන් හුස්ම වගේ අටිපතුල දැනෙන දෙයට වඩා මේක ගොඩක් සියුම්. හැබැයි මේ වගේ අවස්ථාවට ගියහම දන්නේම නැතුව මේ නිකන් අර ඒ දැනෙන දේවලට හිත ගිහිල්ලා ඒ හරහා සමහරට කතා කරගන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේවා දිහා බලද්දී පුළුවන් තරම් පරිස්සමෙන්. ඒ කියන්නේ හොඳ පුරුදු කරපු සිහියක් තියෙනකොට කෙනෙකුට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිතුවිලි දිහා මේ විදිහට බලන් ඉන්නකොට ඒ එන රූප දිහා හරි මොනවා හරි දිහා බලන් ඉන්නකොට දන්නේම නැතු මේක සියුම් බවත් එක්ක මේව හරහා හිත ඇදිලා යන තියෙන ඉඩ කඩ වැඩි. අර ගොරෝසු දෙයක් බලන් ඉන්නකොට හිත ඇදිලා යන තියෙනවට වඩා මේකට හිත ඇදිලා යන තියෙන ගතිය වැඩි නිසා මේවත් එක්ක කතා කරන්න තියෙන ඉඩ කඩ වැඩි නිසා පුළුවන් තරම් පරිස්සමෙන් තමයි මේවා දිහා බලන්න ඕනේ. ඒ බලනකොට මේවයි අතර එන යන හැටි. එහෙම නැත්නම් මේවයි අතර චූටි චූටි හැරි වෙනස්කම් සිද්ධ වෙන හැටි. කැඩිලා බිඳිලා වගේ යනවනම් අනේ විස්තර. දැන් ආලෝක සංඥා වගේ ආලෝකයක් වගේ දැනෙනවනම් මොන හරි එළි වගේ පේනවනම් ඒවයි චූටි චූටි බිඳි බිඳි යන ස්වභාවයක් එහෙම තියනවාද කියලා අන්න ඒවෙත් වැඩි විස්තර හොයන්න පුළුවන්. ඒතකොට ඒ හරහා අපිට තේරුම් ගන්න පුළුවන් මේ රූප දැන් හුස්ම දැනෙන එකත් හැමදාම එකම විදියට තියෙන්නේ නැහැ වගේ මේ වෙන විදිහ සංකල්ප විදියට ඇතුළේ ඉඳලා ගොජ දාන එකත් ඒත් ඒවත් ඒ වගේමද කියලා තවන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේකට වැඩිපුර මේ දැනෙන එකට ඒ දැනෙන එකේ විස්තරත් තව වැඩිපුර හොයන්න පුළුවන්. හැබැයි ටිකක් පරිස්සමෙන් කරන්න ඕන මේක. මොකද ඒ වහරහා මඤ්ඤණා කරන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි නිසා. සංහාසිකර ඉබනි අර නිවසේදී කරන කටයුතු වලදී අර වෛශ්‍රවී ඉන්ද්‍රියන් ඒ ගැන හිතත් ඉන්න. ඔය ඉතින් ඒක මොනවා කරත් විශේෂ ඒත් මොනවා කරත් හැමතිස්සෙම සිහියෙන් ඉන්න ඕන. ඒක තමයි බහිස්රාවයේ කරනකොටත් දැන් නිවන් දකින්න මේ බුදුහාමුදුරුව හිටපු තැනට යන්න ඕනේ. අපිට මේ වැසිකිලේ ඉඳලා නිවන් දකින්න පුළුවන්. අපි පන්සල් හොයාගෙන යනවා, භාවනා මධ්‍යස්ථාන හොයාගෙන යනවා, එහෙම උපනාවක් නැහැ. මේ මොහොතේ අපිට මොන දෙයක් කරත් දැන් අපිට මේ මොහොතේදීම අපිට නිවන් දකින්න පුළුවන්. ඒ වගේම දැන් අපි කෑම කනවා කියන්නේ ඇඟට දාගන්න එක, ඇතුළට දාගන්න එක. මේක එළියට පිට වෙනවා කියන්නේ අපි මොකක් හරි අර මේ තියෙන ආසාවල් ටිකක් හරි අඩු වෙනවා වගේ වැඩක් වෙන්නත් පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථාවල්ද අපිට මේ අතහැරීමක් නේක පැත්තකින් වෙන්නේ. දැන් අපි ටොයිලට් එකකට ගියාට පස්සේ මේ ඊයේ කාපු දේවල් කියලා මේ පුතාගෙන ආයෙ එන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ තෝ ගිහිල්ලා මේ පණුවම කාපේ කියලා තරහෙන් ටොයිලට් යන්නෙත් නැහැනේ. දෙකම නැහැනේ. එතකොට මේ සම්පූර්ණ අතහැරීමක්. අනේ ඒ අතහැරීම අපිට මේ අගය කරන්න පුළුවන්. කිසිම ආසාවකිනුත් නැහැ, තරහකිනුත් නෙවෙයි ටොයිලට් යන්න. එතන මේ දේ අපිට මේ දේම අපිට හැමදේම කරන්න පුළුවන්. දැන් අපිට ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඒක අගය කරනවනම් දැන් හැම දෙයක්ම බහිස්රාවේ ක්‍රියාවලියක් තමයි පේන්නේ. දැන් මේ රූපයක් පේනවා, ඒක මේ මොහොතේම නැති වෙලා යනවා.
ඉතින් මේ බහිස්රාවේ ක්‍රියාවලිය වගේම නේද? කෑම කනවා ඒක පිටිපස්සෙන් යනවා. ඉතින් ඒ වගේම තමයි රූපයක් දකිනවා ඒක යනවා. සද්දයක් ඇහෙනවා යනවා. ඉතින් මේ හැම දෙයක්ම එකම විදිහට අඳුර ගන්න පුළුවන් නම් අරකම අරකෙම තව හරස් කඩක් තමයි හැමතිස්සෙම සිද්ධ වෙන්නේ. ගෞරවණීය සම්මා සක්මන් භාවනාව. ලණු පෙදුරේ කෝණක සිටගෙන සිටින බව මෙනෙහි කළෙමි. වම දකුණ යනුවෙන් එහා මෙහා ඉදිරිය ගියෙමි. උදෑසන සක්මන්ට වඩා දවල් සක්මන හොඳින් කෙරෙමි. ලණු පෙදුරු ගොරෝසු බව නොදෙන්නු. යටිපතුල සීනිදු වී ඇති බව දැන්නේ ලණු පෙදුරේ පය තබන විට ලිස්සා යාම නිසාදෙමි. නිදහසේ සීයෙන් සක්මන් කළෙමි. නිදහස් සිටිවිලි මනාව සිතත් උදාරයි ගීතේද මතකයට ආ නමුත් එවෙලෙහිම ඇවිදින පැයට සිත ගතිමි. බාධක නැත, අනතුරු නැත. ඇවිද ගියද වෙනසක් නැත. සැහැල්ලුය. වේලාව අවසන් වනතුරු සක්මනේ යෙදුනි. පරියන්කය දණහිස බිමට තබා වාඩි විය. කය දෙස මනසින් බැලුවෙමි. හිස කෙලින්ය, කොන්ද කෙලින්ය, බඩ පිම්බෙන ඇකිලෙන බව ප්‍රකට විය. එහි අවධානයේ සිටින විට නොදෙනී ගියේය. පපුව උස් පහත් වන බව දැනිනි. ඒද නොදෙනී ගියේය. කයද නැත. හිස් බවකි. මෙහි විටෙන්නට පාට පාට එළිය දැමුනි. ඉන්පසු කළ යුත්තේ කුමක්දැයි නොදෙනී පැය අවසන් වනතුරු මෙසේ සිටියෙමි. කළ යුතු දෙයක් නොදන්නා නිසා නැගිට්ටිමි. ගරු ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ. මේකෙදි පරණත්‍ය සක්මනේ දෙකේදිමත් එකම විදිහට අපිට කියන්න පුළුවන්. දෙකේදිම අර පොඩ්ඩක් එක දිහා බලාගෙන ඉන්නකොට සියුම් වෙලා ගිහිල්ලා දැනෙම නැතුව සමහරලාට අර මුලින්ම කියපු එක්නා වගේ අර හිත වෙනේවට පණිනවනේ. ඒ පණින්න ඉස්සෙල්ලා වැඩි අවධානයෙන් හිටියානම් මේකත් එක තවදුරටත් මේකේ තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්. ඒක නිසා හිත ඊට පණින්න ඉස්සෙල්ලා වැඩි අවධානය තව ටිකක් වැඩි කරගත්තනම් හරි. ඒ වගේම දැන් අර සින්දු එහෙම මතක් කළේ එහෙම තමයි සාමාන්‍ය සින්දු මතක් වෙනවා. දැන් ওই සින්දුව නෙවෙයි ඊළඟ දවසක උදේට හදිස්සියෙන් ඇහුණ සින්දුව ඒක තමයි දවසම මතක් වෙන්නේ. දවස පුරාම එකම සින්දුව මතක් වෙනවා. සමහරවිට අර හරි අකමැති සින්දුවක් උදේ පාන්දර ඇහුණොත් දවසම නිකන්ම උතලය වගේ ඒ සින්දුව මතක් වෙනවා. ඒ පරයන්කේක සක්මනක ඉන්නකොට ඒකමයි මතක් වෙවි එන්නේ. ඒක නිකන් හරි පානවා වගේ. දැන් ඒ වගේ මේ සින්දු කෑලි හැම මතක් වෙන්න පුළුවන්. දැන් ওই වගේ දේවල් හර අප තමන්ගේ ස්වභාවය තේරුම් ගන්නත් ඕනේ. එම ඒ සමහර සින්දුවකට මම කැමති සින්දුවක් නිතර මතක් වෙනවා නම් ඒක පිනවන. හැබැයි ඒක ටික වෙලාවක් යනකොට 10තරයක් 15තරයක් මේ කොච්චර කැමති සින්දුවක් නත් මතක් වෙනවා නම් ඒකත් එපා වෙලා යනවා. සමහරලාට අර අකමැති සින්දුව අකමැත්තෙන් අහන්නේ අකමැත්ත නිසා මෙයා මතුවලා යනවා සරින් සරින්. ඒ වගේ දේවල් අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම හරහාම මේ ඉස්සරහට කරන්න මොකක්ද කියලා නෙහන්නේ. ඉතින් කරන්න කියලා දෙයක් නැහැ. මේ විදිහට හිත පිට ගිහිල්ලා හිත පිට යනවා නම් ඒක ඇතුළට ගන්න කියලා විශේෂයෙන් වුමනාවක් නැහැ. ඒ වගේ මේ අර ආලෝක වගේ දැනෙනවා නම් ඒකට වැඩි වටිනාකමක් දෙන්නේ නැතුව නිකන් අර ඒකත් තවත් එකක් විදිහට අත්හරින්න පුළුවන්. අර බහිස්රාවේ කරනවා වගේම ආලෝකයත් ඒ විදිහට තවත් එකක් විතරයි. ඒකත් ආවොත් ඒකත් යාවි. ඒක දිහත් නිකන් ඒකටත් වටිනාකමක් දෙන්නේ නැතුව පුළුවන් තරම් කර්මස්ථානයේ දිහාම බලන් ඉන්න පුළුවන් නම් ඒ වැඩේ අවශ්‍ය වැඩේ සිද්ධ වෙනවා. විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. නිකම්ම මේ ආපු එකට යන්න දෙන්න තමයි තියෙන්නේ. තේරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව කරන විට පාද මාරුවෙන් මාරුවට ඔසවන බව, ගෙනියන බව, පාදයේ බිමට ස්පර්ශ වන බව, පොළවේ රළු බව හොඳින් දැනෙනවා. විටින් විට ඇට සැකිල්ලක් පාවෙන්නාක් මෙන් හැඟුනි. එහෙත් පරයන්ක භාවනාවේදී මේ කිසිවක් නොදැනුනි. කෙනෙක් කොතෙක් මහන්සි ගත්තද සිතේ ව්‍යාකූල බවමයි දැනුනි. නිතරම සිතේ නොසන්සුන් බව හැඟුනි. එහෙත් මා කැමැති පරයන්ක භාවනාවටයි. මේ හිතේ ව්‍යාකූල බව අඳුරගන්න එක තමයි තියෙන්නේ. හිතේ ව්‍යාකූල බව අඳුර ගැනීමම ව්‍යාකූල නැති වෙන්න හේතුවක් වෙනවා. ඒ ළඟට මේ පරියංක භාවනාවට කැමති කියලා කියන්නේ පුඩාර කම්මැලි කම වෙන්නත් පුළුවන් තමයි. ඒකට අර හොඳට සක්මන් කරලා පරියංකයට ගියා නම් ඔය ව්‍යාකූල බව අඩු වෙන්නත් පුළුවන්. දැන් නිකම්ම ඉඳගත් අර කැමති නිසා පරියංකේ ඉඳගත්තාම කම්මැලි කමට ඉඳගත්තට පස්සේ හිත පිට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඒ නිසා දැන් අකමැති දේ වැඩිපුර කරන්න. අකමැති මේ සක්මන නම් සක්මනට ප්‍රයක් යදවලා ඊට පස්සේ පරයන්කයට ඉඳ ගන්න බලනකොට හිත ව්‍යාකූල වෙන ගතිය සමහරට අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාකූල වෙනවා කියන්නේ සිතේ ස්වභාවය තමයි. ඒ ස්වභාවය අඳුර ගන්න පුළුවන් අපිට. ව්‍යාකූල වෙන්න ඕනේ නැහැ කියලා අපි
ප්‍රාර්ථනා කරා කියලා ව්‍යාකූල නොවී ඉන්නේ නැහැ. ඒකත් මේ බාහිර හේතු මතත් වෙනස් වෙන්න පුළුවන්. දැන් පරයන්කේ ඉඳ ගන්න ඉස්සෙල්ලා අපේ හිතේ තිබුණ තත්ත්වය, අපි කාපු බීපු දේවල්, ඒ වගේම අටපිට දේවල්ත් එක්කම හිත ව්‍යාකූල වෙන හැටි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් මේ පරයන්කේට ඉඳගෙන ඉස්සෙල්ලා හොඳට මම මේ කරන්න යන්නේ මේ දෙයක් කියලා හරියටම තේරුම් අරගෙන මම මේ ඉඳගෙන මේ හුස්ම දිහා හරි මේ මොහොතේ දැනෙන දෙයට හිත යොමු කරනවා කියලා අදහසෙන් ඉඳගත්තා නම් හිත ව්‍යාකූල වෙන ගතිය අඩු වෙනවා. ඒ වගේම ව්‍යාකූල වෙනවා කියන එකට වඩා ව්‍යාකූල වෙන්න ඉස්සෙල්ලා දැනුනේ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් නම් ඒත් අන්නේ ව්‍යාකූල නොවෙන නොවිත් වෙලාවට අපි වටිනාකමක් දීලා තියෙනවා. මේ කිනාට කැමති නම් කියන්න පුළුවන් ව්‍යාකූල වෙන්න ඉස්සෙල්ලා මොනවද දැක්කේ කියලා. කැමති නෑ වගේ නේද? දැන් ව්‍යාකූල වුණ එකට වටිනාකමක් නේ දැන් දීලා තියෙන්නේ නේද? එහෙම නැතුව එකපාරට ඉඳගත්තු ගමන් මේ හිත දුවන්නේ නෑනේ. ඉඳගත්තු ගමන් මොකක් හරි ඉඳ ගන්න හැටි හරි තේරෙනවනේ. ඉඳ ගන්නකොටම අපිට මේ එක සිහියෙන් කරන්න පුළුවන් නම්. ඒ ඉඳ ගන්නවා කියලා එකපාරට ඩොක් ගාලා ඉඳ ගන්න නෑනේ. අඳු පොඩ්ඩක් එහාට මෙහාට හදාගෙන ඉන්න ආසනේ හදාගෙන එහෙමනේ අනේ ආසනේ හදාගන්න තැනදී ඉඳලම සිහියෙන් මේ දේ කරනවා නම් ඒ ආසනේ හදාගන්නකොට දැනෙන ඇහෙන චූටි චූටි ශබ්ද හරි අතට පහට දැනෙනේ වාසි කකුල් දෙක නවනකොට ඉඳ ගන්නකොට අනේ ක්‍රියාවලිය සිහියෙන් කරා නම් හෙමින් කරා නම් හිතට හිත ව්‍යාකූල වෙන්නේ නැතුව එක විනාඩියක් හරි හුස්ම දෙක තුනක් හරි හිත ව්‍යාකූල නොවී ගන්න පුළුවන්. අනේ ගන්න හුස්ම දෙක තුනට හරි අපිට වටිනාකමක් දෙනවනම් ඊළඟ පාර ව්‍යාකූල වෙන ගතිය ටිකක් අඩු වෙනවා. අපි මේකට වටිනාකමක් දෙන තරමටම තමයි අපිට මේකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක නිසා ඊළඟ දවසේ කරනකොට වෙන ඉඳ ගන්නකොටම ටිකක් තව වැඩිපුර වෙලා සක්මන් කරලා ඉඳ ගන්නකොටම ව්‍යාකූල වෙනවා කියන අදහස නැතුව ඒ ඉඳ ගන්න වෙලාවෙදීම සිහියෙන් ඒ වැඩ ටික කරන්න. එතකොට අඩුමතර හුස්ම 5ක් 10ක් හරි සිහියෙන් ගන්න පුළුවන්. ඒක ටික ටික වැඩි කරගන්නත් පුළුවන්. හොඳයි. දැන් කාට හරි වාචික ප්‍රශ්නත් අහන්න පුළුවන් නම් විනාඩි 5ක් විතර තියෙනවා. ඒ කියන්නේ මාර්ග සංකේතය. ඇවිදින කේද අපි වම දක්වන කියලා අඳුර ගන්න ඕන ඒක තමයි විතක්ක විචාරය කියලා කියන්නේ. විචාරය කරන මේක වමද දකුණද කියලා අඳුර ගන්න, වෙන් කළ අඳුර ගන්න. ඊළාට වමේ තියෙන ලක්ෂණ අඳුර ගන්න, ඊළාට දකුණ තියෙන ලක්ෂණ අඳුර ගන්න. එතකොට විතක්ක විචාර දෙක ඒකත් එක්කම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක ටික දුරක් කරගෙන යනකොට මේ අඳුර ගන්න වම දක්වන දැනෙන එක බඳ වෙලා යනවා. ඒකේ ලක්ෂණ බඳ වෙලා ගිහිල්ලා නිකන් ඔහේ දැනීමක් විදියටම ඇවිදින්න පුළුවන්. ඒතර විතක් විචාර දෙක ගැළවිලා ගිහිල්ලා. ඒතර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය ඇති වෙන්න පුළුවන්. මේ විදියට මේ සක්මනේ කියලා පරයන්කේ කියලා එකක් නැහැ. මේ සමාධියක් ගොඩනගන්න පුළුවන් සක්මනේදී. අර වගේම තමයි. පරයන්කේ කියලා ලොකු වෙනසක් නැහැ. පරයන්කේදීත් අර ඒක ඊට වඩා ලේසියෙන් කරගන්න පුළුවන්. මොකද අපි ක්‍රියාවලියක් කරන්නේ නැහැනේ. ඇවිදිනකොට අපි ඇස් දෙක ඇරලා වටපිට දේවල් රූප පේන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම අපි වැඩකුත් කරනවානේ. ඒ දෙක අමතරව වැඩකුත් කරන ගමන් ඇස් වලට රූපත් පේන ගමන් මේ දේ කරනකොට හිත පිට යන්න තියෙන අර සමාධියක් ගොඩනගෙන තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. හැබැයි මේ සමාධිය ගොඩනගෙන්න පුළුවන් මේ විපස්සනාවේදී. විපස්සනාව හරහාද සමාධිය ගොඩනගෙන්න පුළුවන්. ඒකට මේ එහෙම ගොඩනගෙන සමාධිය අරිට වඩා ගොඩක් ප්‍රබලයි. කියන්නේ වැඩක් කරන අතරේ වෙනස් වීමත් එක්කම තමයි මේ සමාධිය ගොඩනැගෙන්නේ. ඒක නිකන් උදාහරණයක් කියන්න පුළුවන්. අර ගඟක් ගලාගෙන යනකොට අර පොඩි සත්තු ඉන්නේ ගලාගෙන යන ගඟේ අර පාවි වී ඉන්න සත්තු ඉන්නේ. අර මොකද ටික්ක වගේ මොන සත්තු ජාත ඉන්නේ? පියාඹන. මොකද පියාඹන්නේ පාවෙන්නේ උන්නේ. ඔව්. දැන් ඌ යටින් වතුර පාර ගලාගෙන යනවා. ඒ වුණාට ඌ එක තැනට වෙලා ඉන්න ඕනේ. අන්න ඒ වගේ මේ යටින් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ උඩට වෙලා අපිට ඒකට ඇලෙන්නෙත් නැතුව දැන් ඌ යටට ගිලෙන්නේ නැහනේ. අර ඌගේ කකුල් වලින් මේ හොඳට පාවිලි ඉන්නවා. මෙන්න මේ විදිහට මේ ක්‍රියාවලියට ඇලෙන්නෙත් නැතුව, අවිධින ක්‍රියාවලියට ඇලෙන්නෙත් නැතුව අපිට අවිධීම කරන්න පුළුවන්. ඒකට ඒ හරහත් නැගින්න ගොඩ නැගින්න සමාධියක්ම තමයි.
ඒ සමාධිය හරිට වඩා ගොඩක් ප්‍රබල එකක්. දැන් මේ මේක පුරුදුනාට පස්සේ අපිට වෙන වැඩක් කරද්දි වෙන කෙනෙක් එක්ක වැඩ කරද්දි නත් මේ සමාධිය ඇතුලෙන් ඇතුලෙන් අපි නිවිලා ඉන්නේ. දැන් බුදුහාමුදුර හම්බ වෙන්න සමහර වෙලාව ඇවිල්ලා මේ තර්ක කරනවනේ. ප්‍රශ්න අහනවා තර්ක කරනවා එහෙම ඇවිල්ලා. දැන් ඒගොල්ලන්ට බුදුහාමුදුර කියන්නේ දැන් මේගොල්ලෝ ඇවිල්ලා මාත් එක්ක වාද කරාට මම වාද කරන්නේ නැහැ. මම ඇතුලෙන් නිවිලා ඉන්නේ හොඳටම. ඒගොල්ලෝ ඇවිල්ලා වාද කළා සමහර දාඩිය දාගෙන එහෙම යන්නේ අර බුදුහාමුදුර කවුද සත්‍ය කරද කොහොමද කියන්නේ. ඉවර පොඩ්ඩක් ඈත් වෙලා පෙන්නන්නේ මගේ දාඩියවත් දාලා නැහැ. රට ඔයාගේ මේ නළල පුරාම දාඩිය දාලා තියෙන්නේ කියලා. එතන බුදුහාමුදුර ඇතුලෙන් නිවිලා තියෙන්නේ. ඇතුලෙන් හොඳට සමාධියක් ගොඩ නැගිලා තියෙන්නේ. අරයක් කියන අහන ප්‍රශ්නට උත්තරයක් දෙනවා. ඒතර ඒකත් එක ඇලීමක් ගැටීමක් නැතුව. දැන් ඒ වගේ තමයි මේ සක්මනේදී අපි වැඩකුත් කරන වටෙන් රූපත් වෙනවා. එනකට ඒවත් එක්ක ඇලිලිමක් ගැටීමක් නැති ඒ තරම සමාධියකුත් ගොඩ නැගිලා තියෙනවා. ඒතකොට විපස්සනා සමාධියක් ඒකත් ගොඩ නැගිලා තියෙනවා. ඔකට ඉතින් නන්දාන්න යන්න එපා. වෙන ක්‍රියාවලිය විතරක් තේරුම් ගත්ත නම් හරි මේක මේ නම මෙහෙම නන්දාන්න උවමනාවක් නැහැ. එහෙනම් වෙන ප්‍රශ්න නැත්නම් අපි අවධානය වෙනසකම් වේලා මේ වෙලාව වෙනසකම් මෙතනින් නවත්තුමු. ඒ අයත් අතරට ඇස් තියෙන ධර්මදේශනා